ආයිබෝවන් සුබෝධි අනාගතයක් සඳහා වූ ධනාත්මක පිවිසුමක් යන්න තේමා පාඩේ කොටගත් අපගේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නෙමු. අද දින අපගේ සුවිශේෂී වීඩියෝවක් නිකුත් කිරීමටයි බලාපොරොත්තු වන්නේ 2021 වර්ෂයේ මැයි මාස 4 දින සිද්ධවන සිකුරු වෘෂභ රාශි ගතවීම හේවත් සිකුරු සක්ෂේත්‍ර වීම. ඔබට කෙසේද රටට ලොවට කෙසේද යන්න විග්‍රහ කිරීමටයි අප මෙහිදී සූදානම් වන්නේ. මේ වන විට ලෝ පුරා රට පුරා ව්‍යාප්ත වී පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සිකුරු වෘෂභ රාශි ගතවීම ඍජුව බලපෑමක් එල්ල කරන්නේ නැත. ඊට අදාළ වෙනත් ග්‍රහ තත්ත්වයන් අප මුල සිටම විශේෂයෙන් වෛරස් තත්ත්වයන් ආරම්භයේ සිටම ආරම්භයට පෙර සිටම 2020 වර්ෂයේ ආරම්භයටත් පෙර සිටම පවසා ඇත. ඊට අදාළ නැත්නම් වෛරස් තත්ත්වයන් ව්‍යාප්තීමට අදාළ සිකුරුගේ බලපෑමක් කිසිසේත් පෙන්눔 කරන්නේ නැත. කෙසේ නමුත් වෘෂභ රාශි ගතවීමෙන් සිකුරු ග්‍රහයා යම් බලවත් භාවයකට පත්වනවා ඇත. එය මිනිසාගේ සාමාන්‍ය ජනයාගේ සැපයට සුඛයට අදාළ කාරණා බොහෝමයක් ඉෂ්ට කර දෙන ගතියක් පෙන්눔 කරයි. මෙහිදී යම් යම් රටේ ලෝකයේ පවතින ව්‍යසනකාරී විනාශකාරී පොදු තත්ත්වයන්ට යටත්ව පොදු තත්ත්වයන්ට සාපේක්ෂව මෙම තත්ත්වයන් ක්‍රියාත්මක වන බව දැනගතිය යුතුයි. එනම් පොදුවේ සෑම කෙනෙක්ම රෝගී තත්ත්වෙන් පීඩා විඳින මානසිකත්වයක් සහිත අය නම් ඒ අයගේ එම මානසිකත්වයට වන සුළු බලපෑමක් ලෙස මේ ගත්තත් වරදක් නැත. සිකුරු යන ග්‍රහමණ්ඩලයේ සුරතිලි ලෙස සඳහන් කොට ඇත. විශේෂයෙන් බිරිඳ කාන්තාව සෞම්‍ය සුකුමාල බව ගීතවත් බව කලාව නිර්මාණශීලී ශේත්‍රයන් ලෞකිකත්වයේ උපරිම අවස්ථාව සිකුරුගේ නිවේදනය වනවා ඇත. ගුරු ශුක්‍ර සදා වෛරක්‍ය ඇත. එනම් බ්‍රහස්පති සහ සිකුරු සෑම විටම සතුරු ප්‍රතිඵලයක් සතුරු තත්ත්වයක් නිවේදනය කරයි. බ්‍රහස්පති යනු ප්‍රඥාවට කාරකයයි. ලෝකෝත්තරත්වයේ උසස් තත්ත්වයේ ලබා දෙනේ බ්‍රහස්පති ග්‍රහයයි. සිකුරු එහි අනිත් අන්තය වනවා ඇත. එනම් අසුර අන්තය ලෙස ගතත් වරදක් නැස. අසුර ගුරු ලෙස ගත්තත් වරදක් නැත. සිකුරු යනු ලෞකිකත්වයේ උපරිමය ලබා දෙන ලෞකික සැපයට අදාළ කාරණා ලංකොට දෙන ග්‍රහයයි. එම සිකුරු වෘෂභ රාශි ගතවීම සක්ෂේත්‍ර වීමක් ලෙස ජ්‍යොතිෂයේදී හඳුන්වනවා ඇත. මෙය ජ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව ලෞකික පැත්තට අදාළ පීඩාවන්ගේ දුක්ඛින්දින අයගේ සිත් සැනසුමට අදාළ කාරණා ඉෂ්ට කරන සිද්ධ කරන ග්‍රහමාරවක් වනවා ඇත. විශේෂයෙන් විවාහ ආදී ප්‍රශ්න ගැටලු පැවති අයගේම බාධාවන් සක්‍රිය වීමට අදාළ කාලවකවානු රැකී රක්ෂා සම්බන්ධ ගැටලු පැවති අයගේ ඒවාට ඉෂ්ට වීම හෝ ඒවායේ සතුට ලංකර ගැනීමට අදාළ කාලවකවානු අනිකුත් තත්ත්වයන් යාන වාහන ගෙවල් දොරවල් ප්‍රේම සබඳතා ආදී සහ ලෞකිකත්වයට අදාළ සෑම කාරණාවක්ම සඵල වීමට හෝ ඒවා කෙරේ යම් බලපෑමක් ඇති කිරීමට අදාළ තත්ත්වයන් මෙහි නිවේදනය කරනවා ඇත. ඍජු ලෙසම ඒවා බලපෑම් කරන තත්ත්වයන් අප උද්ෘතයේ සඳහන් කොට ඇත. එහි දක්වා ඇති පරිදි මේෂ සිග්න සිංහ ධනු ලග්නකරුවන් හට රැකියාව දියුණුවත් කටක වෘශ්චික මීන ලග්නකරුවන් හට මංගල යෝග සක්‍රිය වීමත් මිතුන තුලා කුම්භ ලග්නකරුවන් හට වාහන ලාභ ක්‍රියාත්මක වීමත් වෘෂභ කන්‍යා මකර ලග්නකරුවන් හට නව සබන්තා ප්‍රේම සබන්තා අලුත් අය සමග ගනුදෙනු කිරීම ආදී අදාළ කාරණා සඵල වීමත් ලෙස කෙටියෙන් පොදුවේ ගත හැකි. අපමින් ඉදිරියට ලග්න පලාපල විග්‍රහයන් ආදීදී එකින් එක එක් එක් ලග්නයන්ට මේ බලපාන ආකාරයේ විස්තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මෙහිදී මුලින්ම සඳහන් කළ යුතු යමක් ඇත. වෘෂභය යනු ලංකා කේන්ද්‍රයට අදාළව ගත් විට කුම්භ ලග්නයට අදාළව ගත් විට හතරවැන්න වනවා ඇත. ලංකා කේන්ද්‍රයේ බාධකස්ථානය වන්නේ නවවැන්නයි. නවවැන්න සහ හතරවැන්නේ අධිපති ග්‍රහය වන්නේ සිකුරු ග්‍රහයයි. මෙහිදී කුම්භ ලග්නයට අදාළව බාධක ග්‍රහය බලවත් වීමක් ලෙස මෙය ගත යුතුයි. මෙය හුදි ජනයාට නම් ඇති කරන්නේ එතරම් යහපත්ම තත්ත්වයක් නොවේ. පොදුවේ ලග්නයේ ලග්නයට යම් යම් තත්ත්වයන් නිවේදනය කළත් රටට අදාළව ගත් විට සිකුරු වෘෂභ රාශි ගතවීම අප පෙර පැවසූ මූලික ග්‍රහයන්ගේ එම මූලික සැකැස්ම හේතුවෙන් ඇති වූ මෙම ව්‍යසනකාරී තත්ත්වයන්ට තවත් පෝෂණයක් ලබා දෙන බවට සුළු ඉඟියක් පෙන්눔 කරනවා ඇත. ඒ සිකුරු නිසා වන්නක් නන් නොවේ. ඉඟියක් පෙන්눔 කිරීමක් පමණයි. සිකුරු වෘෂභ රාශියේ මාසයක පමණ කාලයක් ගමන් ගන්නා අතර
දෙදස් විසිය එක මැයි මස විසි නමේ දින අලුයම දොළහයි එක දක්වා වෘෂභ රාශියේ සිකුරු තැන්පත් වී පවතිනවා. ඇතෙම මාසයක කාලයම මහජනයාට නම් අදාළ බාධාකාරී බවක් දුෂ්කරතා තත්ත්වයක් නිවේදනය කරනවා ඇත. එය පොදු සැකිල්ල ලෙස ගත යුතුයි. එක් එක් පුද්ගලයාට මේ බලපාන ආකාරය විවිධ වන බැවින් පොදු තත්ත්වයේ සහ පුද්ගලික තත්ත්වයේ ඇඳා ගැනීම නම් මෙහිදී සුදුසු වන්නේ නැත. එක් එක් ලග්නයන්ට ඉදිරි සිකුරු මාරුව කෙසේ බලපාන්නේද යන්න මෙතැන් සිට විග්‍රහ කර බලමු. අපගේ නාලිකාවේ සමාජික සංඛ්‍යාව මේ වන විට 8000 සීමාව පසුකොට ඇත. ඔබද තව තවත් අප සමග එකතු වන්න subscribe කරන්න අප මෙම නිකුත් කරන වීඩියෝවක් නිකුත් කළ සැනින් ඔබට දැක බලා ගැනීමට එහි ඇති bell icon එක click කරන්න. මම දෛවඥ ප්‍රියදර්ශන ආරියරත්න ගල්කිස්ස. පළමුව සිකුරු මාරුව මේෂ ලග්නෙට කෙසේද යන්න විමර්ශනය කොට බලමු. මේෂ ලග්නෙට අදාළව ගත විට දෙවැන්නාධිපති සහ හත්වැන්නාධිපති ලෙස සිකුරු දෙවැන්නට තැන්පත් වනවා ඇත. මේ මේෂ ලග්න කරුවන්ට තරමක විනෝදකාමී බවක් ප්‍රීතිමත් බවක් පෙන්눔 කරන ග්‍රහ මාරුවකි. රැකී රක්ෂා ආදී පැවති යම් දුෂ්කරතාවයකින් මිදීමක් තමන්ට පැවති ගැටලුකාරී තත්ත්වයක් යම් සුදුසු ආකාරයෙන් විසඳා ගැනීමට කාරණා යෙදීමක් රැකියාවේ ප්‍රශ්න ගැටළු පැවතියත් ඒවා කෙසේ හෝ සතුටින් විනෝදයෙන් අත්හැර දමන නැත්නම් සතුටින් විනෝදයෙන් ඒවා බාර ගන්නා ස්වරූපයක්ද පෙන්눔 කරන තමන්ගේ රූප ස්වභාවයේ අලංකාරය ගැන වැඩිපුර උනන්දුවක් දක්වන බෝධුරට ලෙඩ රෝග ආදී උනත් පැවතියත් ඒවා ගැන ඊතරම් නොසලකා හරින තරමක් විනෝදයෙන් ප්‍රීතියෙන් ගත කරන තත්ත්වයක් පෙන්눔 කරන ග්‍රහ මාරුවක් වනවා ඇත. රස ආහාර සැපයට අදාළ කාරණා සඵල වීමක්ද මේ අතරම පෙන්눔 කරයි. තමන්ගේ ප්‍රතිරූපය ඔප්නංගීම් ආදීද ඇත. රැකිය අවස්ථා අපේක්ෂාවෙන් සිටින මේෂ ලග්න කරුවන්ට මේ සුවිශේෂී තත්වයේකි. රැකිය අවස්ථා විවර වීමක් ඇත. බොහෝ දුරට ඇඟලොම් රූපලවණ හෝටල් ශේෂර ආහාර පාන ආදී රදාල අංශ විශේෂයෙන් මල් වැවීම ආදී කෘෂිකාර්මික ශේෂරන්ට අදාළ අංශ සැලසුම් කරන කලා නිර්මාණ ආදී ශේෂරන්ට අදාළ අංශයන් කෙරේ උනන්දුවක් දක්වන ඒ අංශවලට අදාළ වෘත්තීන් ආදී අපේක්ෂාවෙන් සිටින මේෂ ලග්න කරුවන්ට මේ ඉතාමත්ම වැදගත් වනවා ඇත. එයගෙන් බලාපොරොත්තු සඵල වීමට අදාළ කාරණා බොහෝමයක්ද මෙහි අභ්‍යන්තරයේ ගැබ් වී ඇත. කා සමගත් විහිළුවෙන් තහළුවෙන් සතුටින් විනෝදයෙන් ගත කරන ගතියක් ඉදිරි මාසයකම කාලය පුරා පෙන්눔 කරනවා ඇත. එය සමහර විට ඇස් රතු වන විහිළුද වන්නට ඉඩ ඇත. කොහොම නමුත් අප මුලින් සතී ලග්න සහ මාසික ලග්න පලාපල විග්‍රහයන් හිදී කිය ඇති පරිදි මේෂ ලග්න කරුවන් බොහෝ දේවල් සිත තුල සඳවාගෙන තරමක් විඳවන ගතියක් ඉදිරියේදී පෙන්눔 කරයි. ඊට අදාළව සිකුරු මාරුව සමග සිද්ධවන්නේ එම විඳවීම ආදී පිටට නොපෙන්වීමයි. හැකිතාක් ඒවා පිටින් සංගවනවා ඇත. තමන් සිනහවෙන් ඒවා වසා දමනවා ඇත. ඒ සුබ තත්ත්වයකි. විවාහ ආදීදීද පැවති ගැටලුකාරී තත්ත්වයන් निराකරණය කර ගැනීමට ඒවා විසඳා ගැනීමට උත්සාහ කරන ගතියක් පෙන්눔 කරයි. එයද සුබ තත්ත්වයකි. සමස්තයක් ලෙස සිකුරු මාරුව මේෂ ලග්නයට අදාළව යහපත් තත්ත්වයන් නිවේදනය කරයි. දරුවන්ගේ කලාත්මක නිර්මාණශීලී අංශ වැඩිපුර ඔප්නැං වෙන මාසයේකි. විදේශගත වී සිටින මේෂ ලග්න කරුවන්ගේ සහජ හැකියාවන් ගැබ් වී ඇති ශරීර අභ්‍යන්තරයේ පවතින සැඟවුණු දක්ෂතාවයන් එළියට එන ඔප්නැං වෙන කාලයේකි. සේම අධික වීමක් නිසා ඇස්වල යම් දෝෂයක් හට ගැනීමකට ඉඩ ඇත. ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. බොහෝ දුරට මේෂ ලග්නයේ කාන්තාවන් නම් තමන්ගේ රූප ස්වභාවයේ ශරීර උපය මුහුණගෙන වැඩිපුර උනන්දු වන ගතියක් මෙහිදී පෙනෙන්නට ඇත. උපැත් ආදී භාවිත කරන මේෂ ලග්න කරුවන් අලුත් උපැත් සුවලක් මිලදී ගැනීමකට ඉඩ ඇත. සමස්තයක් ලෙස යහපත් තත්ත්වයක් නිවේදනය කරයි. සුබ තත්ත්වයකි. වෘෂභ ලග්නයේ ලග්නාධිපති ලෙස සහ හයවැන්නාධිපති ලෙස සිකුරු ග්‍රහය ලග්නයේ පැමිණෙනවා ඇත. වෘෂභ ලග්න කරුවන්ට මේ
නව සම්බන්ධතා ගොඩනැගීම රදාල කාරණා සඵල වීමක් ලෙස අප මුලින් දක්වා ඇත. ඒ කියා ඇත්තේ අලුත් ප්‍රේම සම්බන්ධතා අලුතෙන් මුණ ගැසෙන අය සමග වැඩි වැඩි සම්බන්ධතා ඇති කර ගැනීම බව මතක තබා ගත යුතුයි. මන්ද තමන් වැඩිපුර සමාජශීලී වන සමාජගත වන තත්ත්වයක් පෙන්නුම් කරයි. බොහෝ දුරට තමන් ලෝකේට බොහෝ දේවල් සංගවන ලෝකෙන් තමන්ගේ දේවල් සංගවන තමන් මෙතෙක් සංගවී සිටියානම් ලෝකෙන් වෙන් වී සිටියානම් නැවත ලෝකයට අනුගත වන තමන්ගේ වෙස් මුහුණ තමන්ගේ ඇති සංගවාගෙන සිටින ප්‍රකෘති රූපය තරමක් වෙනස් කරමින් වෙනත් ආකෘතියකින් එළියට පැමිණෙන ගතියක් පිටට පැමිණෙන ගතියක් පෙන්වුම් කරනවා ඇත. රැකී රක්ෂා ආදී දේ නම් රැකියා ස්ථානවල වෙනස් වීමක් එහිදී තමන් බලාපොරොත්තු තමන් ඉල්ලු කාර්යාලයට අදාළ යම් දේවල් අලුත් වීමක් අප සතී ලග්න පලාපල විග්‍රහයේ ආදී දී පැවසූ පරිදි ඔබගේ කාර්යාලයේ අලුත් වීමක් එය අන් අයටද ප්‍රියමනාප ලෙස සකස් වීමක් වෙන දේක සලකුණුද පෙන්වුම් කරයි. යහළුවෙකු මිත්‍රයෙකු සමග එකතු වී හවුල් ව්‍යාපාරයක් වෙන දේකට අත ගැසීමකට ඉඩ ඇත. බොහෝ දුරට යහළුවා තමන්ගෙන් ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙනවා විය හැකි. යහළුවා වියදම් කරන තමන්ගේ දැනුමෙන් තමන්ගේ සාජ හැකියාවෙන් ඒ අයට උපකාර කරන තත්ත්වයක් මෙහිදී පෙන්වුම් කරයි. සතුටින් විනෝදයෙන් ගත කිරීමක් ඇත. ආගම දාම කෙරේ වුණත් වැඩි නැඹුරුවකින් උද්‍යෝගිකින් ඒවායේ යෙදෙන ගතියක් පෙන්වුම් කරනවා ඇත. මෙහිදී සතුරු බලවේග සම්බන්ධයෙන් නම් නිරන්තරයෙන් සැකයෙන් බියෙන් සලිත ගතියක් පෙන්වුම් කරයි. කවුරුන් හෝ තමුන් සමග හේතු රහිතව ප්‍රශ්න ඇති කර ගනීවිද යන්න නිතර සැකයෙන් පවතිනවා ඇත සිටිනවා ඇත. දරුවන්ට සුබයි. දරුවන්ගේ සැපයට අදාළ කාරණා කෙරේ වැඩි නැඹුරුවක් පෙන්වුම් කරයි. දරුපල ආදි අපේක්ෂා සිටින උසල් ලග්නය අයද විශේෂයෙන් දූවරුන්ගේ උප්පත්තියක් කාන්තා උත්පත්තියක් බලාපොරොත්තු විය යුතුයි. නැත්නම් ප්‍රේමනාව පෙනුමක් ඇති පුරුෂයගේ උප්පත්තියක් වුණත් යෙදීමකට ඉඩ ඇත. නාස්තිකාර තත්ත්වයන් නම් වැඩි තරමක් තමන්ගේ අතේ ඇති දේද වීදම් කිරීමකට ඉඩ ඇත. වහලය නිවසේ ඉහළ කොටස් ආදී අලුත් වැඩියා කිරීම සඳහා පෙළඹීමක් ඇත. නැත්නම් ඉහළ මාලය ඉදිකිරීම ආරම්භ කිරීමක් වෙන තත්ත්වයක් විය හැකි. ඒ වටද සුබයි. අලුත් ප්‍රේමවන්තයන්ගෙන් තමන්ට ප්‍රේම ආරාධනා ආදී ලැබෙන තත්ත්වයක්ද මෙහිදී පිළිමිව කරයි. තමාද ඒව අපේක්ෂාවෙන් සිටින කාලයකි. සාමාන්‍ය වෘෂභ ලග්න කරුවන් තරමක් දුෂ්කරතා බාධා වීම මැද්දේ තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නා නමුත් මෙම ඉදිරියේදී වෘෂභ ලග්න කරුවන් හැකිතාක් ප්‍රීතියෙන් විනෝදයෙන් තමන්ගේ තත්ත්වයන් ගලපා ගැනීමට උත්සාහ කරන ගතියක් පෙන්වුම් කරනවා ඇත. ඒ සුබ තත්ත්වයකි. මිතුන ලග්නයේ මිතුන ලග්නයට අදාළව ගත විට මැයි මාස 4 දිනදී මිතුන ලග්නයේ පස්වැන්නාධිපති ලෙස සහ දොළොස්වැන්නාධිපති ලෙස මෙතෙක් කල 11 වැන්නේ සිට සිකුරු 12 වැන්නට ගෝචර වනවා ඇත. ඉදිරි මැයි මාස 29 දක්වා වූ එම කාලය පුරාවට සිකුරුගේ මෙම හැසිරීම සමග මිතුන ලග්න කරුවන් විශේෂයෙන් තර්මක් වේදන් අධික වීම ප්‍රකට කරනවා ඇත. යාන වාහන ගෙවල් දොරවල් අලුත් වැඩියා කිරීම යාන වාහන මිලදී ගැනීම විශේෂයෙන් ඒ වාට දක්වන උනන්දු වැඩිවීම පෙන්වුම් කරයි. ගමන් බිමන් ආදී බහුල වශයෙන් නිදෙන කාලයේදී බොහෝ දුරට ගෙදර අය පවුලේ අය සමග කරන දානමාන කටයුතු පූජනීය කටයුතු වන්දනීය කටයුතු ආදීටද වැඩි සහභාගීත්වයක් පෙන්වුම් කරයි. උත්සව ආදීද ඒ අතර ඇත. බොහෝ දුරට ආගම ආධ්‍යාත්මික පැත්ත මුල් කොටගත් කටයුතු සඳහා වැඩි නැඹුරුවක් පෙන්වුම් කරයි. දරුවන්ට නම් එතරම් යහපත් නැත. බොහෝ දුරට දරුවන් සම්බන්ධයෙන් තරමක අසතුටුදායක පුවත් අසන්නට ලැබේ. ඒ අය කරන යම් විනය විරෝධී ක්‍රියාකාරකම් හේතුවෙන් තමන් තරමක කනස්සල්ලකට පත්වනවා ඇත. සහෝදරයෙකුගේ ජයග්‍රහණයක් ඇත. බොහෝ දුරට තමන්ගේ සහෝදරයෙක් තමන්ට වඩා ලොකු තැනකට පැමිණීමක් වෘත්තීයංශයෙන් අලුත් තත්ත්වයකට පත්වීමක් වෙන දේක සලකුණක් පෙන්වුම් කරයි. එයින් මිතුන ලග්න කරුවන් උද්‍යෝගයට පත්වනවා ඇත. විදේශගත වේ සිටින මිතුන ලග්න කරුවන් බොහෝ දුරට ලස්සනට පිළිවෙලකට මෙතෙක් නොපැවති මෙතෙක් තමන් සිර කරගෙන සිටි දේවල් අලුත් විදියකට පිටකිරීමක් පෙන්වුම් කරනවා ඇත. එය පිළිවෙලකට සිද්ධ කරන ගතියක් තමන්ගේ ඇති තරමක සැඟවුණු ආශාවන් ඌමනාවන් ප්‍රසිද්ධියේ එළි දක්වන ප්‍රසිද්ධියේ ඒවාට අදාළ එම කාරණා සඵල කර ගැනීමට වෙහෙසීමක් වැනි දෙයක සලකුණු පෙන්වුම් කර ඒවාද සාර්ථක වීමක් ඇත. පියාට තරමක සුබදායි තත්ත්වයක් පෙන්වුම් කරන බැවින් බොහෝ දුරට තමන්ගේ නිවාස අලුත් ඉඩයක් කිරීම නිවාස සම්බන්ධ කටයුතු ආදියට පියාගේද දායකත්වයක් ලැබෙනවා ඇත.
උදව්පකර ලැබීම් ඒ අතර පෙනෙන්නට ඇත. මෙහිදී විශේෂයෙන් පැවසීමට ඇත්තේ තරමක නාස්තිකාර වැඩ වැඩි බවකොයි ගෙදර දොර අලුත් වැඩියා කිරීම අලුත් නවීන බඩු භාණ්ඩ මිලදී ගැනීම ආදීට සහ ගෙදර දොර පවතින යම් අදිසි තත්ත්වයන් හේතුවෙන් එම මිල මුදල් හානිවීම ධන හානිවීම ආදී රදාල කාරණා සිද්ධ වෙනවා ඇත. ඒ ගැන තරමක් අවධානය සිටිය යුතුයි. යාළු මිත්‍රාදී සමග විනෝද වීමක් පෙන්වුම් කරයි. කොහොමත් මිතුන් ලග්න කරවන තරමක් යාළු මිත්‍රයන් වැඩිපුර තබාගෙන සිටින චරිත වෙනවා ඇත. ඉදිරියේදී ඒ අය සමග තිබෙන උත්සව ප්‍රිය සම්භාෂණ ආදී වැඩිපුර යෙදෙන බව මතක් කරගත යුතුයි. මාර්ක ආදී රෝග පීඩාවන්ගෙන් යෙදෙන මිතුන් ලග්න කරුවන් ඒවා සම්බන්ධයෙන් තරමක සැහැල්ලුදායි. විශේෂයෙන් Tamanට මෙතෙක් යම් සෞඛ්‍ය පැත්තෙන් තදබල පීඩාවක් පැවතිය නම් එයින් යම් නිදහස් වීමක් අනුමාන කළ යුතුයි. බොහෝ දුරට මාර්ග තත්ත්වයන් සක්‍රීය වීමක්ද මේ අතර ඇත. එනම් Tamanගේ මෙතෙක් මිදී තම තදබල පීඩාකාරී ආත්මයකින් මිදීමක් ලෙසය ගතත් වරදක් නැත. විශේෂයෙන් මිතුරු ලග්න කරුවන් Tamanගේ දූවරුන් ප්‍රවේශම් කරගත යුතුයි. දූවරුන්ට අපලයක් ඇත. කටක ලග්නයේ හතරවැන්නාධිපති සහ එකොළොස්වැන්නාධිපති ලෙස සිකුරු ග්‍රහය එකොළොස්වැන්නට ගෝචර වීම කටක් ලග්න කරුවන්ට අදාළව ගත විට හිතාබන්ප සුභ ප්‍රතිඵල ලබා දෙන බව මුලින්ම පැවසිය යුතුයි. බොහෝ දුරට මෙතෙක් Tamanගේ පැවති සිරකරගෙන සිටි සමහර සැපයට අදාළ කාරණා සමහර ලංකර ගැනීමට අදාළ කාරණා බොහෝමයක්ද ලංවන ගතියක් ඉදිරියේදී පෙන්눔 කරනවා ඇත. සැපේම සොයන කාලයේකි. මෙහිදී විවාහ ආදීට නම් ඉතාමත්ම යහපත් තත්ත්වයකි. ඒ සඳහා උත්තේජන සැපීමක් ඇත. විවාහ ආදීර උනන්දුවක් නොදැක්කෝ කටක ලග්න කාන්තාවන් සහ පුරුෂයන් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තරමක් උනන්දු වනවා ඇත. Tamanට විවාහයක් අවශ්‍ය බව පවසනවා ඇත. ඒ සුබ තත්ත්වයකි. විශේෂයෙන් පුරුෂයන්ට කාන්තා මිතුරියන් මුණ ගැසීමක් පෙන්눔 කරයි. කාන්තාවන්ට තවත් තරමක් ප්‍රබලත්වයෙන් යුතු කාන්තාවන් මුණ ගැසීමක් පෙන්눔 කරයි. බොහෝ දුරට විවාහ යෝග ආදී වැඩිපුර කටක ලග්නේ පුරුෂයන් හට සක්‍රීය වෙනවා ඇත. එනම් කාන්තා මිතුරියන් මුණ ගැසීමේදී ප්‍රේම සම්බන්ත ආදී විවාහ ආදී සක්‍රීය වීමක් දක්වා දුරු දෙක යාමකට ඉඩ ඇත. ඒ සුබ තත්ත්වයකි. මෙහිදී කටක ලග්න කරුවන් ප්‍රවේශම වේ තත්ත්වයක් ද ඇත. Tamanට තරමක් ලාමක බොළඳ චරිත මුණ ගැසෙනවා ඇත. ඒ අය අනුකරණය කිරීමට යාම නම් ඊතරම් යහපත් නැත. මහ පොළොවේ පය නොගසන තරමක් ප්‍රායෝගික නොවන තරමක් ෆැන්ටසි ලෝකේ ජීවත් වන පුරුෂයන් හෝ ස්ත්‍රීන් මුණ ගැසීමේ ලකුණු ඇත. ඒ අය නම් අතේ දුරින් තබාගත යුතුයි. යමක් උපදෙස් ගැනීමට යාම නම් ඊතරම් සුබ වන්නේ නැත. කොහොම නමුත් යම් සැපේට අදාළ කාරණා ලංවීම Tamanගේ මෙතෙක් පැවති සිර කරගෙන සිටි යම් ගැටලුකාරී තත්ත්වයන් නිදහස් කිරීම මෙනි දේට අදාළ කාරණාද ඇත. රැකී රක්ෂා ආදීද සුබයි. ඒවයි සිර වූ මුදලක් සිර වූ ධනයක් ලැබෙන ගතියක් ඇත. බොහෝ දුරට බෝනස් හෝ වැටුප් වැඩිවීම වැටුප් වර්ධක ආදී බලාපොරොත්තුෙන් සිටියා නම් ඉදිරි මාසයේදී ඒවා ඉෂ්ට වීමට අදාළ කාරණාද ඒ අතරම සැඟවි ඇත. මවුට තරමක් අගුණයි. මවුගේ සෞඛ්‍ය ගැන තරමක් සැලකිලිමත් විය යුතුයි. විදේශගත කටක ලග්න කරුවන්ගේ නම් වියදම් ආදී තත්ත්වයන් වැඩි වෙන බව මතක තබා ගත යුතුයි. එයගේ නාස්තිකාර වැඩ ප්‍රීති උත්සව ප්‍රීති උදෙසා කරන ප්‍රිය සම්භාෂණ ආදී තත්ත්වයන් වැඩිපුර යෙදෙන බව මතක තබා ගත යුතුයි. ඒවා හේතුවෙන් වියදම් අධික වීමක් වැඩිපුර පෙන්눔 කරයි. එහෙත් විදේශගත කටක ලග්න කරුවන් බොහෝ සතුටින් ප්‍රීතියෙන් ඉදිරි මාසයේ ගත කරන බව නම් පෙනෙන්නට ඇත. වස්තුලාභ ලැබීම් දෑවැදි ආදී තත්ත්වයන් හෝ බොහෝ දුරට විවාහයෙන් පසු ලැබෙන යම් වරප්‍රසාද ආදී රදාර ලැබීම්ද ඉදිරියේදී බලාපොරොත්තු විය යුතුයි. වාහන විකිණීම් පැවරීම් ආදීට සුබයි. ඒවා මිලදී ගැනීමටද නරකම නැත. එහෙත් බොහෝ දුරට Taman තරමක් ලස්සන ඔපේ පිට ඔපේ සොයන ගතියක් පෙන්눔 කරන බැවින් වාහන මිලදී ගැනීම ආදීදී නම් තරමක් බාහිර ඔපේට රැවටි යම් වාහන මිලදී ගැනීම වෙන දෙයකට ඉඩ ඇත. ඒ පසුව කම්පාවට පත් වීමකට හේතුවකි. නව ආදාය මාර්ග විවර කර ගන්නා ගතියක් නිර්මාණශීලී පැතර අදාළ අලුත් ආදාය මාර්ගයකට යොමු වීමක්ද මේ අතරම සැඟවී ඇත. ඒ වාට සුබයි. සමස්තයක් ලෙස කටක ලග්නයේදී ඉතාමත්ම යහපත් තත්ත්වයක් සිකුරු මාරුව සමග පෙන්눔 කරනවා ඇත. වැඩි විස්තර සතිය ලග්න බලාපල විග්‍රහයේ අප කියා තොරතුරු සම්බන්ධයෙන් අවධානය යොමුකට දැනගන්න. සිංහ ලග්නයේ සිංහ ලග්නයේ අදාළව ගත විට
මැයි මාස 4 දින සිද්ධවන සිකුරු මාරුව බොහෝ දුරට සිංහ ලග්නේ යහපත උදෙසා හේතු කාරණා සාධනව ඇත තුන්වැන්නාධිපති සහ දහවැන්නාධිපති ලෙස සිකුරු දහවැන්නේම බලවත් වී මලවී යෝගේ උදා කිරීම සිකුරු ලග්න කරුවන්ගේ ඇති තත්ත්වයන් ඉස්මතු වීමක් ප්‍රසිද්ධියකට පත්වීමක් කීර්තියකට පත්වීමක් බොහෝ දුරට උපදේශනාත්මක ආංශ ගුරු වෘතීන් හෝ ඊට අදාළ කලාත්මක ශේෂ්ත්‍ර නිර්මාණශීලී ශේෂ්ත්‍ර ආදියන්ට අදාළ තත්ත්වයන්ගේ ඉහළට යෑමක් ඒ අයට රැකී රක්ෂා අලුත් වරම් විවර වීමක් වැඩි දෙයක සලකුණුද පෙන්눔 කරනවා ඇත තමන්ගේ තත්ත්වයේ ගෞරවය සම්බන්ධයෙන් සමාජයේ කතිකාවත් ගොඩනගෙනවා ඇත තමන්ට අලුත් අලුත් රැකී රක්ෂා ආයිදී ස්ථානවලින් ආරාධනා ලැබීම් රැකී රක්ෂා අවස්ථා විවර වීම වැනි දෙයක සලකුණුද මේ අතර පෙනෙන්නට ඇත ආර්ථික අතින් ශක්තිමත් වීමක් පෙන්눔 කරයි තත්ත්වයේ ගෞරවය ඉහළ යෑම ඒ සියල්ලට හේතුවයි නාස්තිකාර වැඩද ලොකුවට පෙන්눔 කරන්නේ නැත සහෝදරයන් සමග නම් තරමක අර්බුදකාරී තත්ත්වයක් ප්‍රශ්නයක් මතභේදයක් හට ගන්නවා ගතියක් පෙන්눔 කරනවා ඇත බොහෝ දුරට තරමක පල්ලෙහා මට්ටමේ තමන්ට වඩා තරමක අඩු මට්ටමේ සිටින සහෝදර සහෝදරයන් තමන් කෙරෙහි දක්වන ඊර්ෂ්‍යාසහගත ඇල්ම බැල්ම එම සිත්තවුලාදයට හේතුවයි එය තාවකාලික තත්ත්වයක් බැවින් ප්‍රශ්න නම් කාලයට ඉඩදී විසඳන තුරු බලා සිටීමම වඩාත් යහපත් වනවා ඇත නිවසේ වහලේ ආශිද යම් නඩත්තු කටයුත්තක් ඉදීමකට ඉඩ ඇත ගෙදර දොරද අලුත් වන ගතියක් මෙහිදී පෙන්눔 කරයි විශේෂයෙන් රැකියා ස්ථානයේදීද තමන්ට අහිමි වරප්‍රසාද නැවත ලැබීමේ ලකුණු සිංහල ලග්න කරුවන්ට අදාළවද පෙන්눔 කරනවා ඇත විවාහ ආදීදී වුණත් තමන්ගේ උනන්දු කෙසේ වෙතත් බාහිර පාර්ශවයෙන් තමන් වෙත විවාහ යෝජනා එන ගතියක් පෙන්눔 කරයි ඒවා නම් තමන්ගේ උමනා අයපාකම් අනුව ඉසසිද්ධවන තත්ත්වයන් බව මතක තබා ගත යුතුයි මෙතෙක්කල් තරමක් අත්තර දමා සිටි සමහර වෘත්තීය තත්ත්වයන් ඉදිරියේදී බදාගෙන වැඩිපුර ඒකරේ නැම්වී යොමුයි කිරීමට සිද්ධවනවා ඇත ඒ හේතුවෙන්ම යමන් පැසසුම්ද ලැබෙනවා ඇත බොහෝ දුරට තමන්ට වූ අසාධාරණ හේතුවෙන් කාලයක් සැඟවී සිටියා විය හැකි ඒට සාධාරණ ඉෂ්ට වීමක් මේ මාසෙන් පසු එනම් මේ 4 වෙනිදාන් පසු බලාපොරොත්තු විය හැකි පියාගෙන් පැසසුම් ලැබීම ඇත මව්ගෙන් නම් ඇත්තේ තරමක අසුබදායි පැසසුම් බව චෝදනාත්මක පැසසුම් බව මතක තබා ගත යුතුයි ඊවල් විකිනීම් පැවරීම් නිවාස අලුත් වැඩියා කොට විකිනීම් වෙනි දෙයකට ඉඩ කාරණා පෙන්눔 කර ඒ සඳහා සුබයි විදේශගත වී සිටින සිංහ ලග්න කරුවන්ට අලුත් යහළු මිත්‍රාදීන් අලුත් සමාජයේ පිරිස් මුණ ගැසෙන තත්ත්වයක් ඇත තරමක් විනෝදකාමීව ගත කිරීමක් විදේශගත සිංහ ලග්න කරුවන් තුළද දක්නට ලැබෙනවා ඇත සිංහ ලග්නයේ ව්‍යාපාරිකයන්ටද හොඳයි අලුත් ව්‍යාපාර අවස්ථා විවර වීමක් අලුත් ආකාරයෙන් තමන්ගේ නිෂ්පාදන හඳුන්වා දීමක් වෙනි දෙයකටද සුබ තත්ත්වයන් ඉදිරි මාසයේ පුරාම පෙන්눔 කරනවා ඇත කන්‍යා ලග්නයේ කන්‍යා ලග්නයට අදාළව ගත විට දෙවැන්නාධිපති සහ නමවැන්නාධිපති ලෙස සිකුරු ග්‍රහයාගේ නමවැන්නට ගෝචර වීම කන්‍යා ලග්න කරුවන්ටද සුබ තත්ත්වයන් උදා කරනවා ඇත අප මුලින් කියා ඇති පරිදි නව සම්බන්ධතා ගොඩනැගීම් ආදී සම්බන්ධ සැලකීමේදී බොහෝ දුරට අලුත් ප්‍රේමවන්තයන් මුණ ගැසීම් ප්‍රේමවන්තයන් මුණ ගැසීම් තමන්ගේ ගෞරවයට කලක් පුරා පැවති හානි තත්ත්වයන් නිරවද්‍ය වීම ඒවා යථාවත් වීම ආදී රදාල කාරණා පෙන්눔 කරනවා ඇත ආධ්‍යාත්මික පැත්තට වැඩි නඹුරක් පෙන්눔 කරයි ලෝකෙට පේන්නට හෝ මලක් පහන පූජා කිරීමට පන්සල් යනවා ඇත විහෙර විහාරස්ථාන ආදීට ගමන් කරනවා ඇත ඒ වන්නේ එසේ පෙළඹීමක් නැති අය බව මතක තබා ගත යුතුයි අධ්‍යාපන ශාස්ත්‍රයේදී බොහෝ දුරට උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමක් මෙතෙක් කල තරමක් සිර කරගෙන සිටි තද කරගෙන සිටි යම් පීඩා මැදේ කරගෙන ආ අධ්‍යාපන කටයුතු තරමක සැහැල්ලුවෙන් කිරීමට හැකිවීමක් ඉදිරි මාසයේදී පෙන්눔 කරයි විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතු ආදී ආරම්භ කිරීමටද යහපත් තත්ත්වයක් බව මතක තබා ගත යුතුයි පෙර පිනට ලැබෙන්නට ඇති මුදල් සැඟ වුණු මුදල් කවුරුන් හෝ තමන් උදෙසා සංගවා තිබූ මුදල් නැත්නම් රක්ෂණ වාරික අර්ථ සාධක බැංකුගත කොට පැවති මුදල් ආදී ලැබීමේ භාග්‍ය පෙන්눔 කරයි වැට උඩ පැවති එවන් තත්ත්වයන් සාර්ථක වීමක් ඇත විශේෂයෙන් මුදල් හදල් පැත්තට සුබයි එහෙත් එයින් ඵලදායී දෙයක් කළ යුතුයි බොහෝ දුරට එවැනි තත්ත්වයන්ගෙන් ලැබෙන මුදලකින් තමන් තරමක
මෙතෙක් අපේක්ෂා නොකළ දෙයක් කිරීමකට ඉඩ ඇත. සමහර විට විහාර විහාරස්ථානයකට පූජා කිරීමක් කෙනෙක් දෙයක්ද විය හැකි. එවැනි තත්ත්වයන් නම් ගැටලුවක් නැත. විහාර විහාරස්ථාන නඩත්තු කටයුතු අලුත් වැඩිය කටයුතු ආදීට පෙළඹීමක් පෙන්눔 කරයි. ඒවට සුබයි. කොහොම නමුත් බාධා මැද්දේ ලබාගත් මුදලක් බැවින් ප්‍රවේශම් කරගන්නවා නම් හොඳයි. විදේශගත වී සිටින කන්නේ ලග්න කරුවන්ට රැකී රක්ෂා ආදීදී යහපත් බවක් පෙන්වන්නට ඇත. තරමක් Taman ප්‍රසිද්ධියට පත්වීම කීර්තියට පත්වීම රැකී රක්ෂා ආදී මාර්ගවලින් යම් උසස්ථානයකට පැමිණීමක් වෙන දෙක සලකුණුද ඒ අතර ඇත. රැකී රක්ෂා ආදී යෙදෙන විදේශගත කන්නේ ලග්න කරුවන්ටද සුබයි. විදේශගත වීමට උත්සාහ කරන කන්නේ ලග්න කරුවන්ටද එවැනි අවස්ථා විවර වීමක් විදේශගත වීමට රැකී රක්ෂා ආදී අවස්ථා ලැබීමක් වෙන දෙක සලකුණුද පෙන්වුම් කරනවා ඇත. නාවික ක්ෂේත්‍ර මුහුදු ක්ෂේත්‍ර ජලය සම්බන්ධ රැකී රක්ෂා ආදී යෙදෙන අයටද එම සුබ තත්ත්වයන් පෙන්වුම් කරයි. සතියේ ලග්න පලාපලයන්ද විමර්ශනය කරන්නේ වැඩිදුර විස්තර එහිදී අප කියා ඇත. මාසික ලග්න පලාපලයේද විමර්ශනය කර බලන්න. අප මේ පවසන්නේ සිකුරුමාරුවට අදාළ තත්ත්වයන් පමණක් බව මතක තබා ගන්න. තුලා ලග්නයේ ලග්නාධිපති ලෙස සහ අටවැන්නාධිපති ලෙස සිකුරු ග්‍රහයා අටවැන්නට ගෝචර වීම තුලා ලග්න කරුවන්ට අදාළව ගත විට සුභාසුභ මිශ්‍ර ප්‍රතිඵල ලබා දෙනවා ඇත. විශේෂයෙන් ලග්නාධිපති අටවැන්නේ ගෝචර වීම තරමක බය භීතිය භ්‍රාන්තිය හටගන්නා තත්වයකි. මානසික මට්ටමේ තරමක් බාධාකාරී තත්ත්වයන් හටගන්නා ස්වභාවයකි. බොහෝ දුරට තරමක් සිහිනෙන් බියවීම යම් යම් අදෘශ්‍යමාන බලවේග හේතුවෙන් වන යම් මානසික කම්පනකාරී ගති පවතින කෙනෙකු නම් ඉදිරි මාසයේ ප්‍රවේශම් විය යුතුයි. බොහෝ දුරට මෙහිදී ප්‍රවේශම් විය යුත්තේ සුභ සිහින නැත්නම් තමන්ගේ එම බය භීතිය මානසික ආතති ගති විසඳීමට එන බලවේග ආදීනුයි. ඒ අදෘශ්‍යමාන බලවේග නොවේ දෘශ්‍යමාන බලවේග බව මතක තබා ගත යුතුයි. එනම් තමන්ගේ එම මානසික ආතතියට ප්‍රතිකාර ගැනීම සඳහා යම් යම් ගුප්තමය පැත්තර දාලා ප්‍රතිකාර සඳහාද යොමු වීමකට ඉඩ ඇත. ඒ අයද තමන්ව නම්මවා ගැනීමට යම් යම් දේවල් යෝජනා කරනවා ඇත. අවසානයේ බය තවත් වැඩි වෙනවා මිසක් විසඳෙන්නේ නම් නැති බව මතක තබා ගත යුතුයි. ඉදිරි මාසයේ තුලා ලග්න කරුවන් ඒ වයින් නම් ප්‍රවේශම් විය යුතුයි. රැකී රක්ෂා ආදී අංශයට ගත්තත් තුලා ලග්න කරුවන්ට අදාළව සුබ තත්ත්වයක් පෙන්눔 කරයි. රැකියාවේ අලුත් යහළු මිත්‍රාදීන් මුණ ගැසීමක් ඇත. ඒ අය තමන්ගේ වගකීම් ඒ අයගේ වගකීම් ලෙසගෙන කටයුතු කිරීමක් ඇත. තමන්ගේ ඇති දේවල් තමන්ගේ යම් යම් වෘත්තීය කටයුතු ආදීරද ඒ අයගෙන් උදව් උපකාර ලැබීම් ඇත. නිවස ඉදිකිරීමක් නිවස වලතරය කිරීමක් යාන වාහන මිලදී ගැනීමක් වැනි දේක සලකුණු පෙන්눔 කරයි. එවැනි උත්සාහයන් ඌමනාවන් ආදී පවතින තුලා ලග්න කරුවන් ඒවට යොමු වුණාට ගැටලුවක් නැත. කොහොමත් ඉදිරි වර්ෂයේ ඉදිරි මාසයේ තුලා ලග්න කරුවන් වාහන පැදවීම ආදී දින ප්‍රවේශම් විය යුතුයි. වාහන අනතුරු සඳහා වැඩි ඉඩක් පෙන්눔 කරයි. හදිසියේ තමන්ගේ මනසට පැමිණෙන හොල්මන් විකාරී අදහස් ආදී හේතුෙන් සිත අවුල් වීමක් ඇත. විශේෂයෙන් ප්‍රෙෂර් ආදී තත්ත්වයන්ද ඒ හේතුෙන් හට ගැනීමකට ඉඩ ඇත. එකිතක් තුලා ලග්න කරුවන් වාහන අලුතින් ඉදිරි මාසයේදී මිලදී ගතද ගැටලුවක් නැත. ඒ පැදවීමේදී නම් තරමක් ප්‍රවේශම් විය යුතුයි. මාසයකට පමණක් අදාළ තත්ත්වයක් බව මතක තබා ගන්න. තරමක ආඩම්බරකාර ගතියක් උද්දච්ච ගතියක්ද තුලා ලග්න කරුවන් තුල ඉදිරි මෙම සිකුරුමාරෝ සමග තව තවත් දක්නට ලැබෙනවා ඇත. ඒ හේතුවෙන් පිට අය බොහෝ දුරට මෙතෙක් තමන් ඇසුරු කළ අය තමන් අත්හැරීමකට ඉඩ ඇත. වෘත්තීය යහළුවන් සොයන්නේද ඒ හේතුවෙන් විය හැකියි. නිවස වලතරය කිරීම ආදීට සුබයි. වියදම් ආදී නම් පාලනය කරගත යුතුයි. ඒ සඳහා තරමක් වැඩි ඉඩක් වියදම් අධික වීමට වැඩි ඉඩක් පෙන්නුම් කරයි. විවාහයේදී කාලාත්‍රය තමන්ගෙන වැඩි අවධානයක් දක්වනවා ඇත. තමන්ගේ යම් ක්‍රියා කාලාත්‍රයටද නොරුස්සන නමුත් කාලාත්‍රයාගේ උදව්වෙන් උපකාරයෙන් තමන්ගේ මානසික ආතතිකාරී ගති වළක්වා ගත හැකියි. විදේශගත වී සිටින තුලා ලග්න කරුවන් වැඩිපුර ආගමික කටයුතු ආධ්‍යාත්මික කටයුතු ආදීට පෙළඹෙන ඒ උදෙසා වන දානමාන ආදීට වැඩි උනන්දුවක් දක්වන කාලයේදී විදේශගත වී සිටින තුලා ලග්න කරුවන් තවත් රටකට මාරු වීමකට උත්සාහ කිරීමක් ඇත. ඒ සඳහා සුබ තත්ත්වයක්ද පෙන්눔 කරයි. සමස්ත සියලු තුලා ලග්න කරුවන් විවාහයේ ඉදිරි මාසයේදී ප්‍රවේශම් කරගත යුතුයි ආරක්ෂා කරගත යුතුයි. වෘශ්චික ලග්නයේ වෘශ්චික ලග්නයේ අදාළව ගත විට 12 වෙනාධිපති සහ 7 වෙනාධිපති ලෙස සිකුරු ග්‍රහයා 7 වෙනට ගෝචර වනවා ඇත.
ඒ වෘෂක ලග්න කරුවන්ට තරමක් සාමකාමී තත්ත්වයන් උදා කරන සුබ තත්ත්වයන් උදා කරන ග්‍රහ තත්ත්වයක් වනවා ඇත. සහෝදරයන්ගේ උදා උපකාර ලැබීම්, කාලාත්‍රාගේ උපකාර ලැබීම්, තමන්ගේ පවතින යම් චිත්ත පීඩාකාරී ගති, මානසික අසහනකාරී ගති විසඳා ගැනීමට පිට අයගේ උපදෙස් උදා උපකාර ලැබීම් වැඩිපුර පෙන්නුම් කරයි. හවුල් ව්‍යාපාර අලුතෙන් ගොඩනැගීමක් ඇත. අලුත් හවුල් කරුවන් මුණ ගැසීමක් පෙන්නුම් කරයි. විශේෂයෙන් විවාහ ආදී අපේක්ෂාවන් සිටින වෘශ්චික ලග්න කරුවන්ට මේ සුබ පුවතකි. එයගේ එම විවාහ ආදී සම්මත වීමක්, ස්ථිර වීමක්, අලුත් සමාජිකයෙක් නැත්නම් විවාහයට අදාළව විවාහ යෝජනාවක් දීමේ අපේක්ෂාවෙන් අලුත් කෙනෙක් තමන්ට එකතු වීමේ ලකුණද පෙන්නුම් කරනවා ඇත. ගෙදර දොර රසවත් වනවා ඇත. රස ආහාර පාන, ප්‍රියමනාප පරිසරයන් නිවස පුරා ගොඩනැගෙනවා ඇත. වෘශ්චික ලග්න කරුවන් ඉදිරියේදී රැකී රක්ෂා සේසර සම්බන්ධයෙන් තරමක අලුත් පියවරක් තිබීමක්, අලුත් ගමනකට උත්සාහ කිරීමක් වැනි දේක සලකුණද පෙන්නුම් කරයි. රැකී අංශයටද යහපත් බවක් මෙහිදී පැවසීමට ඇත. සතුරන් මිතුරු වීමක් පෙන්නුම් කරයි. තමන්ට යම් වෙනස්කම් කළ, අසාධාරණකම් කළ බොහෝ දෙනෙක් තමන් ළඟ දනගසන ගතියක්, තමන් අත්තර දෙමු අය තමන්ගෙන් මිතුරුකම් නැවත එකතු වීම අපේක්ෂාවෙන් ලංවන ගතියක් පෙන්නුම් කරයි. ඒවා සුබ තත්ත්වන ඇත. විදේශ ගතවී සිටින වෘශ්චික ලග්න කරුවන් නම් තරමක් ප්‍රවේශම් විය යුතුයි. ඒ අය තරමක් තමන් ගැන අවතක්සේරෙන් සිදෙන ගතියක් පෙනෙන්නට ඇත. ඒ මනසට තරමක් පීඩාකාරී බව මතක තබා ගත යුතුයි. බොහෝ දුරට ලැබෙන්නට ඇති ලබා ගැනීමට බලාපොරොත්තුෙන් සිටි සමහර අවස්ථා අත ළඟ ගිලිහි යන ගතියක් වෘශ්චික ලග්නේ විදේශ ගතවී සිටින අය අපේක්ෂා කළ යුතුයි. ඒ හේතුවෙන් හටගන්න යම් සිත්තවුල් ඇත. ඒ මාසයකට පමණක් පොදු අදාළ තත්ත්වයක් බැවින් කලබල වීම නම් අවශ්‍ය නැත. කෙටි කාලයකින් ඒවා විසඳෙනවාද ඇත. සතියේ ලග්න පලාපලය සම්බන්ධයෙන් අවබෝධයෙන් සිටින්න. වෘශ්චික ලග්නේ කාන්තාවන්ට වඩා පුරුෂයන්ට විවාහ ආදී සම්බන්ධයෙන් වැඩි ඉඩක්, වැඩි සුවාවක් පෙන්නුම් කරනවා ඇත. කොහොම නමුත් ගෙදරට විරුද්ධ ප්‍රේම සම්බන්ධතා ආදී පවතින වෘශ්චික ලග්න කරුවන් නම් තරමක් හදිසි තීරණයක් ගැනීමකට ඉඩ ඇත. දෙමෝපියන් විරුද්ධ තීරණයක් වනවා ඇත. එයින් නම් තමන්ට වන්නේ අගතියක් අවැඩක් බව මතක තබා ගත යුතුයි. හදිසි තීරණ ගැනීම නම් එතරම් ප්‍රවේශම් විය යුතුයි. එසේ ගැනීම එතරම් සුබ නොවන බව මතක තබා ගත යුතුයි. අලුත් ව්‍යාපාර රැකී රක්ෂා අවස්ථා විවර කර ගැනීම ආදීට නම් සුබයි. ධනු ලග්නය. ධනු ලග්නයට අදාළව ගත් විට හයවැන්නාධිපති සහ එකොළොස්වැන්නාධිපති ලෙස සිකුරු ග්‍රහයා හයවැන්නට ගෝචර වීම විශේෂයෙන් මිශ්‍ර ප්‍රතිඵලදායි තත්ත්වයක් පිළිබිඹු කරයි. මෙතෙක් කල් තමන්ට උදව් උපකාර කළ කිට්ටුවේ සිටි මිතුරෙක් සතුරු වීමට අදාළ කාරණාවක් පෙන්නුම් කරයි. බොහෝ දුරට කාන්තා පාර්ශ්වයේ කෙනෙකු විය හැකිතාක් අන් අය සමග සතුටින් සමගින් ප්‍රශ්න ගැටළු විසඳා ගැනීමට තරුණ ලග්න කරුවන් උත්සාහ කළ යුතුයි. සෞඛ්‍ය පැතට දෙතරම් යහපත් බවක් පෙනෙන්නේ නැත. විශේෂයෙන් ග්‍රහමාරු ආරම්භයේ සිටම උදර ආබාධ, විශේෂයෙන් ආහාර අජීර්ණ වීම ආදියට අදාළ තත්ත්වයන් සක්‍රීය වන ලකුණු ඇත. ආහාර නම් බොහෝ කල්පනාවෙන් ගත යුතුයි. රැකී රක්ෂා ආදීදී සතුටුදායක බවක් ඇත. මෙතෙක් තමන්ට අසාධාරණකම් කළ, විරුද්ධකම් කළ සතුරෙක් මිතුරු වීමක් හෝ ඒ අයගේ එම අනර්ථකාරී තත්ත්වයන් නවතා දැමීමක් වැනි දෙයක සලකුණු ඒ අතර ඇත. කොහොම නමුත් මෙතෙක් තමන් කරගෙන ආ යම් නිර්මාණශීලී කටයුත්තක්, කලාත්මක කටයුත්තක් අතරමඟ අත්හැර දැමීමකට ඉඩ ඇත. ඉදිරි මාසයේදී යම් විවේකයක් ගැනීමකට හෝ තරමක් තමන්ගේ එම අලුත් නිර්මාණය අලුත් හඳුන්වා දීම සමාජයේ පිළි නොගන්නා නිසා නැත්නම් සමාජයෙන් ඒවාට යහපත් ප්‍රතිචාර නොලැබෙන නිසා තාවකාලික ඈත් වී සිටීමට සිතා සිටීමක් වැනි දෙයක් විය හැකියි. උදාහරණයක් ලෙස ඔබ යම් කලාත්මක නිර්මාණශීලී කටයුත්ත කාලයක පටන් කරගෙන එනවා නම් බොහෝ දුරට ඉදිරි පසුගිය කාලයේදී ඒ සඳහා ඉතා හොඳ ඉල්ලුමක්, ඉතා හොඳ තත්ත්වයක් පැවති නමුත් ඉදිරියේදී එම තත්ත්වයන් අඩුවනවා ඇත. ඒ හේතුවෙන් යම් කනස්සල්ලක් හට ගන්නවා ඇත. තාවකාලිකව එය හකුලා ගැනීමට ඒ හේතුවෙන් ඉඩ ඇත. අනිකුත් තත්ත්වයන්ගෙන් විශේෂයෙන් පියාගෙන් ලැබීම්, පියාගේ රැකී රක්ෂා ආදී දියුණුවීම්, පියාගේ පැවති යම් රෝගී තත්ත්වයක් සුව වීම, පියාට සම්බන්ධ පැවති යම් තමන්ගේ සැකයක් දුරු වීම වැනි දේක සලකුණු පෙන්වුම් කරයි. ඒවා නම් හොඳයි. මවුටද යහපත් තත්ත්වයක් ඇත. මවුගෙන්ද උදව් උපකාර ලැබීමක්, මවුගේ කටයුතු සඵල වීමක්ද මේ අතරම පෙනෙන්නට ඇත.
විශේෂයෙන් දරු ලග්නකරුවන්ගේ දරුවන් තරමක් නාස්තිකාර වැඩ වැඩි කරන කාලයේදී ඒ හේතෙන් සුළු කනස්සල්ලක්ද හට ගන්නවා ඇත. ගෑස්ට්‍රයිටිස් ආදී තත්ත්වයන් උදර සම්බන්ධ යම් උෂ්ණ අධික තත්ත්වයන් සක්‍රීය වීමක් වැඩි වීමක් ඉදිරියේදී අනුමාන කළ යුතුයි. වතුරෙන් ප්‍රවේශම් විය යුතුයි. බොහෝ දුරට පෙනෙන වතුරකට පනින ගතියක් පෙන්눔 කරයි ලස්සනට පිට ඔපේට පිට ස්වභාවයට දනු ලග්න කරුවන් ඉදිරියේදී රැවටෙනවා ඇත. ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීමවලදීද යම් සැලකිල්ලක් දැක්විය යුතුයි. පැවති ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයේ තර්මක උරණ වීමක් යම් ගැටුම් ගැටළු හට ගැනීමක් ඉදිරියේදී අනුමාන කළ යුතුයි. ප්‍රේම සම්බන්ධතා ආදීර බාධා සහිත තත්ත්වයකි. විදේශගතවී සිටින දනු ලග්න කරුවන්ද බොහෝ දුරට විවාහ ආදීදී තර්මක ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. කොම නමුත් අලුත් විවාහ යෝජනා එන ගතියක්ද විදේශගත දනු ලග්න කරුවන් හට දක්නට ලැබෙනවා ඇත. ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තුත් ලැබිය හැකි. ඒ අයගේ රැකී රක්ෂා අවස්ථා විවර වීම, රැකී රක්ෂා සම්බන්ධ පැවැතියම් ගැටලු දුරු වීම මෙනි දෙයටද අදාළ තත්ත්වයන් ඇත. විදේශගතවී සිටින දනු ලග්න කරුවන් අලුත් හවුල් කරුවන් මුණ ගැසී අලුත් අය සමග අලුත් ගමනක් යාමට වෙර දැරීමක් පෙන්눔 කරනවා ඇත. බොහෝ දුරට හවුල් ව්‍යාපාර ආදී යෙදෙන දනු ලග්න කරුවන් නම් අලුත් හවුල් කටයුත්තකට නැඹුරු වීමක් ඉදිරියේදී අපේක්ෂා කළ හැකි. ලිපි ලේඛන පොත්පත් කටයුතු විදේශගත පංචම ආදී අදාළ කටයුතු සඳහා නම් එතරම් යාපත් බවක් පෙන්눔 කරන්නේ නැත. සමස්තයක් ලෙස මිශ්‍ර ප්‍රතිපලදායි බවක් දනු ලග්නයට අදාළව ඉදිරි මාසයේදී පෙන්눔 කරනවා ඇත. මකර ලග්නයේ මකර ලග්නයට අදාළව ගත විට පස්වැන්නාධිපති සහ දහවැන්නාධිපති ලෙස සිකුරු ග්‍රහයා පස්වැන්නට ගෝචර වීම බොහෝ දුරට මකර ලග්න කරුවන් තමන්ගේ මෙතෙක් කරගෙන ආ කටයුතු වල තර්මක తాවකාලික පසුගාමි තත්ත්වයක් පෙන්눔 කරන ග්‍රහචාරයක් වනවා ඇත. එයට හේතු වන්නේ තමන් මෙතෙක් කරගෙන ආ යම් කලබලකාරී හදිසිකාරී කටයුතු තර්මක වගකීම් සහගතව තර්මක පිළිවෙලකට සකසිය යුතු යන අදිෂ්ඨානයයි. ඔබ යම් ආයතනයක ප්‍රධානියෙක් නම් ඔබ මකර ලග්නයේ කෙනෙක් නම් බොහෝ දුරට ඉදිරි මාසයේ ඔබ ඔබගේ ව්‍යාපාරය අලුත් කිරීමට උත්සාහ කරනවා ඇත. අලුත් අදහස් ඔබගේ මනසට පැමිණෙනවා ඇත. ඒ එන අදහස් බොහොමයක් ප්‍රායෝගික අදහස් වෙනවා ඇත. ඒ හේතුවෙන් තමන් ගැන තමන්ට සුබවාදී ආකල්ප කොට නැගීමක්ද මෙහිදී පෙන් පැවසීමට හැකියි. බොහෝ දුරට දන් ලග්න කරුවන් සමාන මකර ලග්න කරුවන් ඉදිරි මාසෙම වැඩ කරනවට වඩා වැඩ සැලසුම් කිරීමට වැඩි අවධානයක් යොමු කරන බවක් පෙන්눔 කරනවා ඇත. රැකී රක්ෂා ආදී දිනම් වෘත්තියේ සතුරෙකු මුණ ගැසීමක ඉඩ ඇත. බොහෝ දුරට කාන්තා පාර්ශ්වයේ කෙනෙක් තමන්ට ලොකු විරුද්ධකමක් කරනවා ඇත. ඒ හේතුවෙන් ඇය සමග යම් උරණ වීමක් මතවේද හට ගැනීමක්ද පෙන්눔 කරයි. කොහොම නමුත් තමන් වෘත්තියට කරගෙන යන තමන්ගේ වගකීම් සහගත කටයුතු නම් නොපිරෙලා ඉෂ්ට කරන ගතියක් පෙන්눔 කරයි. මව්පියන්ට අගුණයක් නොපෙනේ ඒ අයගෙන් උදව් උපකාර ලැබීමද මේ අතරම පෙන්눔 කරනවා ඇත. අලුත් රැකියා මාර්ග විවරවීම ආදී රදාල කාරණා අඩුවෙන් පෙන්눔 කරන තත්ත්වයකි. දරුවන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නොපෙනේ. දරුවන් සම්බන්ධයෙන් තරමක ශෝකදායී තත්ත්වයක් කාලයක පටන් පැවතියත් ඉදිරි මාසයේ බොහෝ දුරට තමට සතුටුවේ හැකි ආරංචි දරුවන්ගෙන් ලැබෙනවා ඇත. විදේශගත වී සිටින මකර ලග්න කරුවන් තරමක් ප්‍රවේශම් විය යුතුයි. සතුරන් මුණ ගැසීමක් සතුරන් ගොඩ නැගීමක් පෙන්눔 කරයි. විදේශගත මකර ලග්න කරුවන් කිසිම හේතුවක් නිසා තමන්ගේ වෘත්ති ස්ථානය මාරු කිරීම හෝ තමන්ගේ පදිච්ච සම්බන්ධයෙන් යම් හදිසි තීරණ ගැනීම මෙතරම් සුබ වන්නේ නැත. ඒවා වෙනස් කිරීමට කාරණා සිතීරේ සකස් වීමක් ඇතත් වෙනස් කිරීම නම් එතරම් යහපත් වන්නේ නැත. කාලයක් පුරා පැවති තරමක් කලබලකාරී ඉක්මන් හදිසිකාරී මනෝභාවයක් තරමක තැම්පත් වීමට දාල තත්ත්වයක් ඉදිරියේදී පෙන්눔 කරනවා ඇත. එබැවින්ම බොහෝ දේවල් සැලසුම් කරනවා ඇත. යාන වාහන ලාභ ආදී පසුගිය කාලයේ පැවතියත් ඉදිරියේදී නම් යාන වාහන පැදවීමටවත් එතරම් උනන්දුවක් දක්වන ගති අඩුයි. ගෙදර සිට යමක් සැලසුම් කිරීමටම කරන උත්සාහයන් වැඩිපුර පෙන්눔 කරනවා ඇත. අලුත් ප්‍රාථමික අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට සුබයි. විශේෂයෙන් මකර ලග්නයේ දරුවන් එවැනි අධ්‍යාපන කටයුතු නිර්මාණශීලී කටයුතු යම් පෙරපාසල් ආදී ඇතුළත් වීම වැනි තත්ත්වයන්ට ඒවා ආරම්භ කිරීමට සුබ බවද මතක තබා ගත යුතුයි. සුබදායි සැලසුම් සහගත තත්ත්වයක් ඉදිරි මාසයේ කාලය පුරාම මකර ලග්න කරුවන් තුළ දක්නට ලැබෙනවා ඇත. කුම්භ ලග්නයේ හතරවැන්නාධිපති සහ නවවැන්නාධිපති ලෙස සිකුරු ග්‍රහයා හතරවැන්නට ගෝචර වනවා ඇත. මෙහි දෙපැත්තක් ඇත. කුම්භ ලග්නයට අදාළව මකර ලග්නයේ මෙන්නව සිකුරු ග්‍රහය යනු කුම්භයේ බාධක ග්‍රහයයි. බාධක ග්‍රහය බලවත් වීම බාධකයන්ගේ බලවත් වීමක් ලෙසද නිරූපණය කළ හැකියි.
බාධකයන්ගේ අඩුවීමක් ලෙස නිරූපණය කළ හැකි. මෙහිදී පුද්ගලට අදාළ අපට ගත්ගත් ගැනීමට වන්නේ ගැනීමට සිදුවන්නේ බාධකයන්ගේ අඩුවීමක් ලෙසයි ඒ රටට අදාළ වන වෙනස් වනවා ඇත. මෙහිදී විශේෂයෙන් යාන වාහන මිලදී ගැනීමක් යාන වාහන සම්බන්ධයෙන් තරමක උනන්දු වීමක් පෙන්නුම් කරයි. තමන්ගේ වාහනය අලුත් කිරීමට එක්කෝ අලුත් අංගෝපාංගයක් ඒට එකතු කිරීමට, ගෙදර දොර අලුත් වැඩියා කිරීමට, ගෙදර දොර පිළිවෙලකට තබා ගැනීමට, මෙතෙක් ගෙදර පවතින යම් අස්වාභාවික තත්ත්වයන් ඉවත් කිරීමට ලකුණු 15 වනවා ඇත. එවැනි සිතිවිලි තමන්ට සකස් වනවා ඇත. ඒවාට සුබයි. මෙහිදී පපුව ආසි සෙම් රෝග බහුල වීමක් අනුමාන කළ යුතුයි. හතියේ 20 වැනි තත්ත්වයන් පවතින කුම්භ ලග්න කරුවන් තරමක් ඉදිරි මාසයේ ප්‍රවේශම් විය යුතුයි. කුම්භ ලග්නයට අදාළව රැකී රස සම්බන්ධ දක්වන උනන්දුව නම් තරමක් ඉදිරියේදී අඩුවනවා ඇත. තමන්ට රැකියාවේ සතුට තරමක් අඩු බවක් පෙන්නුම් කරයි. ඒ හේතුවෙන්ම වැඩිපුර නිමාඩු ගන්නා කාලයේකි රැකී ආරක්ෂා කටයුතු උනත් උද්‍යෝගෙන් උනන්දුවෙන් කරාවේද යන්න සැකසිතයි. මල්වැවීම් පැලවැවීම් කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්ට අදාළ කටයුතු සඳහාද ඉදිරියේදී සුබවනවා ඇත. නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තුෙන් සිටින කුම්භ ලග්න කරුවන් තමන්ගේ නිවාස සැලසුම් සකස් කිරීමටද මේ කාලයේ පෙළඹෙනවා ඇත. ඒ වාටද සුබයි. ව්‍යාපාර ආදී සිර වූ මුදලක් මෙතෙක් තමන්ට බලාපොරොත්තුෙන් සිටි මුදලක් නැවත ලැබෙන්නට අදාළ කාරණාවක් ඉදිරියේදී පෙන්නුම් කරනවා ඇත. ඒ සුබ තත්ත්වයකි. සමස්තයක් ලෙස මෙහිදී කුම්භ ලග්නයේ කාන්තාවන් ඇඳුම් පැළඳුම් ආදී ඇඟලා ගැනීමේදී ප්‍රවේශම් විය යුතුයි. තමන්ගේ ඇඳුමක් හෝ තමන්ට මෙතෙක් නුපුරුදු යම් ඇඟලුමක් වැනි දෙයක් හේතුවෙන් යම් අනර්ථකාරී තත්ත්වයක් හට ගැනීමකට ඉඩ ඇත. එක්කෝ යම් සමට හානිවීමක්, සමට විස ඇතුල් වීමක් එම ඇඳුම නිසා සිද්ධ වීමකට ඉඩ ඇත. ඉදිරි මාසයේ කුම්භ ලග්න කරුවන් අලුත් ඇඳුම් ඇඳීමේදී නම් ප්‍රවේශම් විය යුතුයි. අලුත් ගෙවල් වලට ගෙට ගෙවදීම් ආදීදීද වෙන කෙනෙකුට මූලිකත්වයේදී ඒවා ඉෂ්ට සිද්ධ කරනවා නම් හොඳයි. කොහොම නමුත් කුම්භ ලග්නේ විදේශ ගතව සිටින අයට යාපත් තත්ත්වයන් පෙන්වීමට ඇත. ඒ අය අලුත් අලුත් නිර්මාණශීලී දේවල් ඉදිරිපත් කරනවා ඇත. ඒවා සොයා ගන්නවා ඇත. තමන් ඒකාකාරී නොවී වෙනස් වීමට ඌමනා බව යම් මනසේ දැඩිව සිතා ගන්නවා ඇත. විදේශ ගතව සිටින කුම්භ ලග්න කරුවන්ගේ පදිචය සම්බන්ධයෙන් යම් ගැටලු පැවතියා නම් ඒවාද විසඳීමට අදාළ සුළුසුළු කාරණා පෙන්වුම් කරයි. ඒ වාද තරමක් තමන් යහපත් ලෙස විසඳා ගැනීමට සැලසුම් සකස් කරනවා ඇත. සුබ තත්ත්වයක් පෙන්වුම් කරයි. මව්ගේ පවතින යම් විකාරී හැසිරීම් රටාව, විකාරී එදුම් ආයිතම් ආදිය ඇඟලා ගැනීම තමන්ට නොරුස්සනවා ඇත. තමන් ඊට අකමැති වනවා ඇත. එවැනි සුළුසුළු බාධාකාරී තත්ත්වයන්ද පෙන්වුම් කරයි. නෑදෑයින් ඥාති හිතමිත්‍ර ආදී සමග දක්වන උනන්දුව සබඳතාවයේද අඩු බවක් ඉදිරි මාසයේදී පෙනෙන්නට ඇත. මීන ලග්නය මීන ලග්නයට අදාළව ගත විට තුන්වැන්නාධිපති සහ අටවැන්නාධිපති ලෙස සිකුරු ග්‍රහය තුන්වැන්නට ගෝචර වීම මීන ලග්න කරුවන්ටද මිශ්‍ර ප්‍රතිඵලදායී තත්ත්වයන් උදාකරන ග්‍රහ මාරුවකි. මෙහිදී කටක මෙන්ම වෘශ්චික ලග්න කරුවන් මෙන්ම විවාහ ආදී රදාලව නම් සුබ තත්ත්වයන් පෙන්වුම් කරනවා ඇත. කෙටි ගමන් විමන් බොහෝ දුරට යම් තමන්ගේ විනෝදේ ප්‍රීතිය උදෙසා යන ගමන් විමන් බහුල වශයෙන් ඉදිරි කාලයේදී පෙන්වුම් කරයි. එකිතා ගෙදරින් ඈත් වී පිට වී සිටීමට උත්සාහ කරයි. බොහෝ දුරට යම් යම් එලිමහන් ක්‍රීඩා අවස්ථා, එලිමහන් ආපනශාලා ආදී සොයාගෙන යන කතියක් පෙන්වුම් කරයි. බොහෝ දුරට තමන් තරමක් විනෝද වීමට සැහැල්ලු වීමට උත්සාහ කරන මාසයකි. මැයි මාස 4 සිට මැයි මාස 29 දක්වා වූ කාලය තමන්ගේ නිර්මාණශීලී කලාත්මක කටයුතු සහජ හැකියාවන්ද ඔප්නැංවීමක් වර්ධනය වීමක් පෙන්නුම් කරයි. ඒවයින් නම් වැඩක් ගත යුතුයි. අලුත් හොඳ යාළු මිත්‍රාදීන් මුණ ගැසීමක්, හවුල් කටයුතු සැලසුම් සකස් කිරීමක් වැනි දේකටද කාරණා ඇත. බොහෝ දුරට කටක වෘශ්චික ලග්න කරුවන් මෙන්ම මීන ලග්න කරුවන්ද අලුත් හවුල් කරුවන් සොයාගත්තාට ඒ අය සමග ගනුදෙනු කළාට ගැටලුවක් නැත. මව්පියන්ට දප්ප ලැබාදාවක් නොපෙනේ. කොහොම නමුත් මව් සමග නම් තරමක වියදම් අධික වීම සහ මව්ගේ පවතින යම් යම් තමට නොරුස්සන ක්‍රියා හේතුවෙන් යම් ගැටලුවක් ගැටුමක් සුළු වශයෙන් ඇතිකර ගැනීමකට ඉඩ ඇත. විදේශගතව සිටින කුම්භ ලග්න සමාන මීන ලග්න කරුවන් තමන්ගේ ගෙදර දොර අලුත් කරන, අලුත් වැඩියා කරන,
ඒ සඳහා විවේකයේද ඇති තත්ත්වයක් පෙන්눔 කරන කාලයේදී රැකියාව සම්බන්ධයෙන් දක්වන උනන්දු අඩු බවක් පෙන්눔 කරයි බොහෝ දුරට විදේශගත මීන ලග්න කරුවන්ට හොඳ විවේකයක් ඉදිරි මාසෙදී ලැබෙනවා ඇත එයින් Taman උපරිම ප්‍රයෝජන ගන්නවා ඇත මෙරට මවුරට සිටින මීන ලග්න කරුවන් දරුවන් ඇසුරු නිසුරු කරන අය ගැන නම් තරමක් සැලකිලිමත් විය යුතුයි මා සතිපතා ලග්න පලාපල් විග්‍රහයේදී අප මේ කිය ඇත තමන්ගේ දරුවන්ට තරමක් අලුත් වර්ගයේ අමුතු වර්ගයේ යහළු මිත්‍රාදීන් මුණ ගැසෙනවා ඇත ඒ හේතුවෙන් දරුවා තරමක නොමග යෑමක් ඒ අය අනුකරණය කිරීමට පෙළඹීමක් වෙන දෙක සලකුණු පෙන්눔 කරනවා ඇත ඉදිරි මාසයේදී ඒ ගැන නම් මීන ලග්න කරුවන් තරමක් සැලකිලිමත් විය යුතුයි දියරමේ ආහාර වැඩිපුර ගත යුතු කාලයේදී ඝනකම ආහාර උගුරේ සිරවීම වැනි දේට ඉඩ ඇත එයින් තරමක් ප්‍රය සම්භය යුතුයි අලුත් නිෂ්පාදන අත්හදා බැලීම් ආහාර ඇඟලුම් හෝටල් රූපලාවන්‍ය ආදී විශේෂණයන්ට දාල අලුත් අලුත් තමන්ගේ ස්වයං නිර්මාණ අත්හදා බැලීමක් සඳහා ඉතා යහපත් කාලයේදී හොඳ ස්වයං නිර්මාණ මනසේ සිට ඇතුලේ සිට ඇතුලාන්තෙන් මතුවන ගොඩනැගෙන කාලයේදී ඒ පැත්තට කලාත්මක නිර්මාණශීලී පැත්තට නැඹුරු මීන ලග්න කරුවන් හැකිතාක් අලුත් දෙයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන්න පොතක් ලිව්වත් ගැටලුවක් නැත ඒ සඳහාද හොඳයි විශේෂණ ග්‍රන්ථ කරන චිත්‍ර ඇඳීම් ආදීයටද ඉදිරි කාලයේ මීන ලග්න කරුවන්ට අදාළව ඊටාත්ම යහපත් වනු ඇත විවාහ ආදී යෝජනා සම්බන්ධව සැලකිලිමත් වූාට ගැටලුවක් නැත හොඳ යෝජනා පැමිණෙන මාසයකි ලග්න 12ට අදාළ සිකුරු මාරුව සම්බන්ධ තත්ත්වයයි මෙවැනිම වූ තව තවත් වීඩියෝ දැක බලා ගැනීමට subscribe කර එකතු වන්න අපගේ නාලිකාව සමග මම දෛවඥ ප්‍රේදර්ශන ආරියරත්න ගල්කිස්සේ